අයිබෝවන් සාදරයෙන් පිළිගන්නවා හිරුස් හෙල්ත් ටිප් channel එකට දරුවෙකු පිළිසිඳ ගැනීමට සම්පූර්ණ විය යුතු කරුණු දෙකක් තියෙනවා පළවෙනි එක තමයි පිරිමියාගේ සරු ශුක්‍රාණු සහිත ශුක්‍රතලය කාන්තාවකගේ යෝනි මාර්ගය තුළට ඇතුල් වී එය පැලෝපියේ නාලය දක්වා කමන් කළ යුතු වීම එතකොට පිරිමියාගේ තියෙන සරු ශුක්‍රාණු තිබිය යුතුයි ඒ වගේම ශුක්‍රතලය කාන්තාවකගේ යෝනි මාර්ගයේ ඇතුළට වී එය පැලෝපියේ නාලය තුල ගමන් කළ යුතුයි දෙවනි කාරණාව කාන්තාවකගේ ඩිම්බය කෝෂවලින් පිට වී එයද ඒ වන විට පැලෝපියේ නාලය තුල තිබිය යුතුයි ඒ කියන්නේ පිරිමියාගේ සරු ශුක්‍රාණු ශුක්‍රනලය මගින් ගමන් කරන විට කාන්තාවකගේ ඩිම්බයද කෝෂ තුලින් පිට වී පැලෝපියේ නාලය තිබිය යුතුයි එතකොට මේ දෙක එකතු වුණාම තමයි යුක්තාණුවක් ඇති වෙන්නේ ස්වභාවික උත්පාලනයේදී සිදුවන්නේ මෙම අවශ්‍යතාවය මගහැරීම බව පෙන්වා දෙන්න පුළුවන් එතකොට දරුවෙ පිළිසිඳ ගන්න ප්‍රධාන කාරණා දෙක තමයි මේ දෙක දැන් ඔයගොල්ලන්ට අවබෝධයක් තියෙනවා ඇති ඒ ගැන සාමාන්‍යයෙන් කාන්තාවකගේ දින 28ක මාසික උසප් චක්‍රය ගත්තාම එහි ඩිම්බය පිටවන දිනය ආසන්න වශයෙන් ඔප්පු වන පළමු දිනේ සිට ගණන් බැලුවොත් 14 වැනි දිනයයි. නමුත් මෙය 8 වැනි දිනේ සිට 16 වැනි දිනේ දක්වා සිදුවිය හැකි. තවදක කරුණක් තමයි කාන්තාවකගේ ඩිම්බයක් පිට වුණාට පස්සේ පැය 24ක් ඒ සරු තත්ත්වයේ තියෙනවා. ඉතින් මේ පැය 24 තුල ඔබ එකතු වීමක් සිදු වුණොත් ගැප් ගැනීම සිදු වෙනවා. ඒ නිසා මේ උසප් චක්‍රයේ දින 12 16 දක්වා කාලය තුල සංසර්ගයේදී මේ සංසේචනයක් වීමේ කාලය ඉතාම වැඩි. ඒ කියන්නේ ගැප් ගැනීම සිදු වීමට ඉඩ කඩ වැඩි. සාමාන්‍යයෙන් ශුක්‍ර තලලය යෝනි මාර්ගයේ අවට තැවරීමේදී පවා ගැප් ගැනීමට යම් අවධානමක් තියෙන්න පුළුවන්. කෙසේ වෙතත් ගැප් ගැනීම වළක්වා ගන්න නම් පොදු ක්‍රම කීපයක් වෙන කොණ්ඩම් උපත්පාලන පෙති, ජඩෙල්, ලූප් වගේ භාවිතා කරන්න ඕනි. එහෙම නැත්නම් දරුවෙක් අපේක්ෂා කරනවා නම් මේ කාරණා දෙක සැලකිලිමත් කරගෙන ඕගොල්ලන්ට ඒ කාලය තුලදී සංසර්ගයේ දෙන්න පුළුවන්. අන්න ඒ විදිහට තමයි ඩිම්බය ශුක්‍රාණුවත් එකතු වෙන්නේ. ඔබ ගැප් ගැනීමට උනන්දු වන්නේ නම් මේ දේවල් ඕනාවට වඩා සංකීර්ණව ඔබ හිතන්න පුළුවන්. ඉතින් මේ ආකාරයෙන් දැනුවත් බවකින් යුතුව ලිංගික හැසිරීම සිදු කරනවා නම් ඉක්මනින් පිළිසිඳ ගැනීමට වැඩි ඉඩකඩක් ඇති බව සත්‍යයක්. ඉතින් ඔබ සෑමසකරම නිතරම ලිංගිකව හැසිරෙන්න නම් ඔබේ ගැප් ගැනීම හැකියාව ඉතා වැඩි. ඔබේ උසප් චක්‍රය හා ඩිම්බ මෝචන ක්‍රියාවලිය නිරීක්ෂණය කිරීම සඳහා ඒ ප්‍රයෝජනවත් සහ විනෝදජනක විය හැකි නමුත් ඒ ඔබ මානසික වෙහෙස කරන්නද බැරි නෑ. ඒ නිසා ඔබටත් ඔබේ සහකරුවටත් මානසිකව හා ශාරීරිකව වඩා සුදුසේ කරන්න. ඔබ වසරක් උත්සාහ කිරීමෙන් පසු හෝ මාස 6කට පසු ගැප් නොගන්නේ නම් ඔබ 35ට වැඩි නම් ඔබේ වෛද්‍යවරයාව අනිවාර්යෙන් හමු වන්න. ඕගොල්ලන්ට සුබ පතන ගමන්. ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙන්න බලාපොරොත්තු වෙන සමුගන්නවා. ආයුබෝවන්.